එයා හිතාගෙන ඉන්නවා හතර වෙනිදාට බොහෝ දුරට යාට සමාවක් ලැබෙයි කියලා. අක්කා දිගින් දිගටම එයාට ඉල්ලීම කරන්නේ මේ ඔස්ට්‍රේලියාවල පර්මනන්ට්ම නවතින්න එහාට එන්න කියන එක. ඒ කියන්නේ අම්මේකින් හතර වෙනිදා ජනාධිපති සමාව ලැබුණොත් පස් වෙනිදා හය වෙනිදා හරි කමන්න රටෙන් යන්න. අක්කා නම් හරි කැමතියි ගෙනියන්න. ඔහුගේ සිරගත වීමේ කාල සීමා ඉවරලා එළියට එන කාල සීමාවකදී. ඔහු විවාහ වෙයිද? ඇත්තටම එයාගේ කියලා තැනක් නෑ. එක්කෝ එයාගේ මස්සිනා ගෙදර යන්න ඕන නැත්නම් අපි කාගේ හරි හිතවත් කෙනෙක්ගේ ගෙදරකට එන්න ඕන. රංජන් රාමනායක නැවත දේශපාලනය කරයිද? ලංකාව දේශපාලනය සහ සමාජයේ මේ දවස්වල තිබෙන ලොකු මාතෘකාව තමයි එළඹෙන හතර වෙනිදා නිදහස් දවසේ රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලංකාවේ ජනප්‍රිය සුපිරි රංගන ශිල්පියාට සුපිරි තරුවට ජනාධිපති සමාව ලැබෙයිද විශේෂයෙන්ම දැන් ඔබ මම මේ කතාබහට එකතු කරගන්නේ වෛද්‍ය භාග්‍ය මොහොට්ටි ඔබ තමයි රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිරගත වෙන්න කලින් සිට සහ සිරගත වූ කාලවකවානුවේදී ඔහු එක්ක ළඟින්ම හිටපු හිතවතිය සහ ඔහු ගැන හොයලා බලපු කෙනා සහ වෛද්‍යවරයා හැටියට කතා බහ කළේ ඔබ ගැනත් සමාජයේ විවිධ අදහස් පළ වුණා මේ සම්බන්ධයෙන්. දැන් ඇත්තටම රංජන් රාමනායක එළමෙන හතර වෙනිදා ජනාධිපති නිදහස නැත්නම් ජනාධිපති සමාව ලැබෙයිද? අපි ඒ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ ලහිරු. අපිට හිතෙනවා ඒ කියන්නේ දැන් රංජන්ගේ අවුරුදු හතරක සිර දඬුවමක් තමයි අර නියම වෙලා තිබුණේ. ඒක එතකොට හිරේ ඉන්න වර්ෂ ගාන කියලා ගත්තාම වෙන්නේ සාමාන්‍ය අවුරුදු දෙකයි මාස ගානක් වගේ තමයි මේ සාමාන්‍ය අපේ කැලෙන්ඩර් මන්ත්ස් වලින් යනකොට ඒක එන්නේ. ඉතින් එහෙම ගත්තාම එයාගේ සිර කාලෙන් දැන් අවුරුද්දකටත් වඩා එයාගේ දඬුවම විඳලා තියෙනවා. අපි දැන් මන් නීතිය ගැන ලොකු දැනුමක් මට නෑ. නමුත් මම අහලා තියෙන විදිහට දැන් ඉන්දියාවේ වගේ නම් කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කියන ඒ වරදට දඬුවම විදියට තිබුණේ මං හිතන්නේ රුපියලක දඩයකුයි පැය කීපයක කියලා තමයි මං අහලා තියෙන්නේ සිරගත කිරීමක්. එහෙම නැත්නම් තවත් රටවල තිබිලා තියෙනවා අවවාද කරලා රිලීස් කරනවා වගේ දේවල්. ඉතින් එහෙම ගත්තාම අපිට බැලුවොත් රංජන්ට දැන් අවුරුද්දකටත් වඩා යයි ඊට අදාළ ඒ දඬුවම විඳලා අවසන්. ඉතින් ඒවත් එක්ක ගත්තාම සහ මේ අපි විසින් කරපු ඉල්ලීම් ආදියත් ගත්තාම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා පෙබ්‍රවාරි 4 වෙනිදාට රංජන්ට නිදහසක් ලැබෙයි කියලා. හරි. යම් මේකින් හිටපු මන්ත්‍රීවරයා රංජන් රාමනායකට ජනාධිපති සමාව ලැබෙනවා නම් කොයි වගේ කොන්දේසි වලට ඔහු යටත් වෙන්න වෙයිද මේ වෙනකොට ඔබත් එක්ක ඒ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවද? ඔබ දැනුවත් ඇතිනේ බොහෝ වෙලාවට. එහෙම දෙයක් ගැන නම් ඇත්තටම කතා වෙලා නැහැ. ගොඩක් දේවල් කතා කරන්න හම්බ වෙනවා අපි විසිට් කරාම. හැබැයි අපිට කිසිම අවස්ථාවකදී මටවත් එයාගේ පවුලේ අයටවත් එහෙම දැනුවත් කිරීමක් වෙලා තිබුණේ නැහැ. යාට මෙන්න මේ කන්ඩිෂන්ස් වලට යටත් වෙන්න කියලා මේ මොනවා ඩීල් එකක්වත් රික්වෙස්ට් එකක්වත් එහෙම දෙයක් වුණා කියන එක මේ වෙනකන් නම් දැනුවත්කමක් නැහැ එහෙම දෙයක් සම්බන්ධව. දැන් ඔබට අවසාන වට රංජන් රාමනායක හිටපුව මාත්‍රවරයා දකින්නට හම්බුනේ කවද්ද? කොහෙදිද? වැලිකඩ ප්‍රිසන් හොස්පිටල් එකේදී ජනවාරි මාසේ මුල. දැන් නිශ්ශංක සේනාධිපති නිසාද යම් හේකින් එළමෙන හතර වෙනිදා ජනාධිපති සමාව ලැබුණොත් රංජන් රාමනායකට ඒ සමාව ලැබෙන්නේ මූලික වෙන්නේ ප්‍රධාන වෙන්නේ ඔහු නිසාද? නිශ්ශංක සේනාධිපති මහත්මයාගෙනුත් පහුගිය දවසේ දැන් සුමානයක් නැහැ. අපේ කලාකරුවන් ගිහිල්ලා ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපති සමාව ලබා ගන්න එකට මැදිහත් වෙන්න කියලා. ඉතින් ඊට කලින් රංජන් හිරගත වෙලා මට මතක බොහොම කෙටි කාලයක් ඇතුළතම රංජන්ගේ ෆෑන්ස්ලා ඇත්තටම අපි කවුරුත් අඳුරන්නේවත් නැති අය ඒගොල්ලන් ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඊට පස්සේ නිහඬ උද්ඝෝෂණයක් වගේත් කරලා රංජන්ට ජනාධිපති සමාව දෙන්න කියලා රික්වෙස්ට් එකක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීලා තිබුණා. ඊට පස්සේ තවත් එයාගේ හිතවතුන් දන්න නොදැන බොහෝ දෙනෙක් ඒ රික්වෙස්ට් එක එහෙම පර්සනලි කරලා තිබුණා. තව විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කරු ජයසූරිය මහත්මයා තව මැති ඇමතිවරුන් ඩලස්සලහ පෙරුමගේ එහෙම මැති ඇමතිවරුන් කියන්නේ අර ජනාධිපතිතුමියාදී ඒ කට්ටිය නම් මේ ඉන් රිට්න්ම රික්වෙස්ට් එක කරලා තිබුණා. අනිත් අයත් මාධ්‍ය හරහා හරි පෞද්ගලිකව හරි සමහ කලාකරුවෝ ගොඩ දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන් ඒකට වෙන මිල්ලීම් කරා. ඒ වගේම ඕවර්සීස් ඉන්න රංජන්ගේ හිතවතුන් සහ රංජන් දන්නේ නැති ෆෑන්ස්ලා ඒගොල්ලන් ඒ සම්බන්ධ විල්ලීම් කරා. එතකොට ওই ඉල්ලීම් ගොඩාක් ප්‍රතිඵලයක් විදිහට මට හිතෙනවා රංජන්ට ජනාධිපති සමාවක් ලැබෙයි කියලා. මොකද ඕවර්සීස් හිටපු දැන් අපි ඒක පස්සේ දන්නේ IPU වලට එහෙම රික්වෙස්ට්
කරලා තියෙනවා. ඒ සම්බන්ධව ලියවිලි යවලා තියෙනවා. මානව හිමිකම් එකට එහෙම යවලා තියෙනවා. ෆ්‍රාන්ස් වල, ජර්මන් වල හිට මිසිස් මනෝරි ගුණවර්ධන කියලා අසෝකා පොන්නම්පෙරියුම, තව ඉතාලියේ බොහෝ දෙනෙක් රංජන් ගිහිතවතුන්, ඇමරිකාවේ ඉන්න කට්ටිය, ඔස්ට්‍රේලියාව වල එහෙම එහෙම අය පස්සේ තමයි ඉතින් අපි ඇත්තටම දැනුවත් උනේ. ඒගොල්ලන් ජාත්‍යන්තර මට්ටමෙනුත් රංජන් සම්බන්ධව විවිධ ආකාරයෙන් සමහර ඒවා උද්ඝෝෂණ විදියට, සමහර ඒවා ඉල්ලීම් විදියට ඒ වගේ දේවල් කෙරිලා තියෙනවා. ඉතින් ඒ ඉල්ලීම් වල ඒ සියලු දෙනාගේම ඉල්ලීම් වල එකතුවක් විදියට අපිට හිතෙනවා ජනාධිපතිතුමා ඒ ඉල්ලීම් ගැන සලකා බලලා මොන හරි රංජන්ට සහනයක් ලබා දෙයි කියලා. ඔබ රංජන් රාමනායකගේ ළඟම හිතවතියක් හැටියට යම් හේකින් රංජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණොත් එළඹෙන හතර වෙනදා ඔහු යම් කිසි කාලයකට හෝ රට හත ඇරෙයිද? එහෙම දෙයක් වෙනකොට ඔබත් එක්ක කතා කරලා තියෙනවද? රංජන් කියපු දෙයක් නෙමෙයි. රංජන්ගේ අක්කා එක්කෙනා යාටින් එකම සහෝදරිය. අක්කා ඉන්නේ ඔස්ට්‍රේලියාවල. අක්කා දිගින් දිගටම එයාට ඉල්ලීම කරන්නේ මේ ඔස්ට්‍රේලියාවල පර්මනන්ට්ම නවතින්න එහාට එන්න කියන එක. ඒකේ යම් මේකින් හතර වෙනිදා ජනාධිපති සමාව ලැබුණොත් පස් වෙනිදා හය වෙනිදා හරි කමන්න රටින් යන්න. අක්කා නම් හරි කැමති ගෙනියන්න. රංජන්ගේ තීරණය තාම ඇත්තටම කිව්වේ නැහැ. මොකද රංජන් ඔබ මොකද හිතන්නේ වඩා සුදුසු ළඟම හිතවතිය හැටියට? මට හිතෙනවා තාවකාලිකව එයා එහෙම ගිහිල්ලා අක්ක ළඟ හිටියොත් හොඳයි කියලා. රංජන් රාමනායක මොකද බ්‍රේක් එකටත් එක්ක රංජන් තාම මුකුත් ඒකට අදහසක් කිව්වේ නැහැ. ඒ අක්ක කියන එකත් අහගෙන ඉන්නවා. එයාට සමහරලාට අපේ චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු ඒ අය කියනවා ඒගොල්ලන් දැන්ටත් චිත්‍රපටි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා රංජන් එක්ක. ඔබ විශ්වාස කරනවද රංජන් රාමනායක නැවතත් දේශපාලනය කරයිද? ගොඩක් දුරට මට හිතෙනවා එයා ඇත්තටම හැම වෙලේම මහ ජනතාවත් එක්ක හිටපු කෙනෙක්. ඒ කියන්නේ එයා ඇත්තටම සැපක් වින්දේ නැත්තෙත් මහ ජනතාව ගැන හිතලා. ඒ කියන්නේ එයාට මේ ලංකාවේ සුපර් ස්ටාර් නෙමෙයි කොච්චර කෙරුවත් ඒ කියන්නේ ඒ තැන මං හිතන්නේ වෙන කෙනෙක් දැනට තාම ඉන්නවා කියලා. එතකොට ඇත්තටම මම රංජන්ව මුලින්ම හම්බ වුණාම මම රංජන්ගේ ගෙදරට ගියා දවසක්. යන්න කලින් මං හිතුවා හරි ලස්සන පැලස් එකක වගේ ඇති සුපිරි තරුව වගේ. මම ඇත්තට මේ හදපු කතාවක් නෙවෙයි කියන්නේ. මේ මාර ලස්සන ගයක් වෙන්න ඇති මේක කියලා හිතලා දැන් ඔන්න මම ගියා. ගෙදරට ගිහිල්ලා බලනකොට අනේ පොඩි අර අපාර්ට්මන්ට් එකක්. පුංචි සාලයකුයි කෑම කාමරයයි දෙකම එකට තියෙන්නේ. පොඩි පොඩි මේසෙකුයි අකඩ පුටුවගයක් එහෙම තියලා ඊට පස්සේ ඉතින් එයාගේ ගෙයි අනිත් ඒවා බැලුවත් බොහෝම සරල නිවසක්. ඇත්තට මේ මම පැලස් එකක් කියලා හිතපු එක මේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට මමත් සාමාන්‍ය මධ්‍යම පන්තිය කෙනෙක්. මම බැලුවම ඊයනේ මගේ ගෙදරත් මට හිතුණා මීට වඩා හොඳයි නේද කියලා. ඒ කියන්නේ රංජන් ප්‍රෝඩාවක් බොරුවක් නෙමෙයි කරන්නේ. එයා අර අනවශ්‍ය මුදල් ගරා ගැනීමක් එහෙම දෙයක් කරන්නේ නැහැ. එයා එයාගේ ලැබෙන වැටුපෙන් සාමාන්‍ය ජීවිතයක් කරන සාමාන්‍ය මිනිසුත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මට හිතෙනවා එයා මහ ජනතාවගේ මතයකට ඒ මතය මොනවා හරි දෙයක් ජනතාව කියන දෙයකට ඒගොල්ලන්ගේ රුචිකත්වය බලලා එයා මොනවා හරි කරන දෙයක් ඉස්සරහට තීරණය කරයි කියලා. හරි. දැන් ඔබ ඔය කියපු කාරණේ විශේෂයෙන්ම දැන් ඔහු අපි දන්නවා ඔහුට ඉන්න ගයක් තිබ නැති කෙනෙක්. එතකොට හැම වෙලාවෙම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සහ ලංකාවේ සමාජය දන්න දෙයක් තමයි ඔහු ජීවත් වුණේ ඔහුට ලැබුණු മന്ത്രി ක්වාටර්ස් එකේ. වෙයි දැන් ඔහුගේ മന്ത്രിකම අහෝසීමත් එක්ක ඒ ක්වාටර්ස් එක ඔහුට නැහැ. දැන් යම් මේකින් හතර වෙනිදා ඔහු ජනාධිපති සමාව ලැබිලා නිදහස් වෙලා වොත් ඔහු කොහෙද ජීවත් වෙන්නේ? ඇත්තටම එයාගේ කියලා තැනක් නෑ. එක්කෝ එයාගේ මස්සිනා ගෙදර යන්න ඕන නැත්නම් අපි කාගේ හරි හිතවත් කෙනෙක්ගේ ගෙදරකට එන්න ඕන. ඔබ ඔහුගේ ළඟම හිතවතියක් හැට යම් සලසුමක් සලසුම් කරලා තිබෙනවද මේ වෙනකොට? හතර වෙනිදා යම් ජනාධිපති සමාවක් ලැබුණොත් ඔහු එදා ඉඳලා ජීවත් වෙන තැනක් ඕනේ. රට යනකම් යම් මේකින්. ඒක ඇත්ත. අපි කවුරු හරි ඒ කියන්නේ රංජන්ට යන්න තැනක් නැති වෙන්නේ කියන එක පැහැදිලි. හිතවත් ඕන කෙනෙක් රංජන්ට බාර ගන්න කෙනෙක් ඕන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක ගැන අපිට එහෙම ගත්තොත් දුකක් නෑ. ඒ කියන්නේ එයාගේ කියලා තැනක් නෑ. එතකොට ඉන්න තැනක් සලස ගන්න එක අපිට ඕන වෙලාවක කරගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ වරකට කොහොමද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය? සෞඛ්‍ය තත්ත්වය ඇත්තටම හොඳ මානසිකත්වයකින් ඉන්නවා. මම වෛද්‍යවරයෙක් විදිහට සාමාන්‍යයෙන් අපිට කිසිම කෙනෙක්ගේ හෙල්ත් ඉෂුස් රිවීල් කරන්න බෑ. ඒ කියන්නේ හැමෝම දන්න රංජන්ගේ නී එකේ ප්‍රශ්නයක්, ෂෝල්ඩර් එකේ ප්‍රශ්නයක් තිබුණා. ඒවල සැරින් සැරේ ඒ අපහසුතා අඩු වැඩි වෙමින් පවතිනවා. පහුගිය කාලේ ජාතික රෝහලෙන් එහෙම ප්‍රතිකාර ගත්තා. ඒවත් එක්ක අඩු වෙලා තිබිලා ආයි පොඩ්ඩක් සැරින් සැරේ එක තියෙනවා. ඒ ඇරෙන්න බරපතල තත්ත්වයක් නෑ. ඇත්තටම හොඳ මානසිකත්වයකනුත් එක්ක තමයි ඉන්නේ දැන්. දැන් ඉතිහාසයේ අපි දන්න දෙයක් තමයි ලෝකේ එහෙම සිරගත වෙලා හිටපු දේශපාලන චරිත
ඉන් එලියට ආවට පසු බොහෝ වෙලාවට දැඩි විප්ලවවාදීන් බවට පත්ව නැත්නම් ඔවුන් සමහර රාජ්‍ය නායකයන් බවට පත්වෙච්ච අවස්ථාවක් තිබෙනවා යම් විප්ලවයක් කරන කෙනෙක් බවට පත් වෙනවා ඔබ විශ්වාස කරනවද රංජන් රාමනායක දේශපාලනිකව හිටියට වඩා විප්ලවයක් කරන කෙනෙක් බවට පත් වෙයිද එහෙම වුණොත් මට ලොකු සතුටකුත් තියෙනවා එයාට එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා සහ එයා ගොඩක් දේවල් ගැන බොහොම කල්පනාවෙන් වැඩ කරනවා සහ පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන යම්කිසි කලකිරීමක් තියෙනවා කියලත් ඇත්තටම කියන්න ඕන මොකද එයා අර මං ඉස්සෙල්ලක වගේ බොහොම මේ මේ සාමාන්‍ය ජනතාවගේ ළඟින්ම හිටපු කෙනෙක් වංචා දූෂණ කරපු කෙනෙක් නෙමෙයි ඉතින් ඇත්තටම යා නිතරම කියන දේ තමයි දැන් මෙහෙම මම මේ ජෙනුයින්ලි හිටපු නිසාද මට මේ වගේ දෙයක් උනේ කියන එක ගැන කලකිරීමක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් රටේ දේශපාලනයට සිටිය යුතුයි කියන එක තමයි මගේ අදහස. එයා මහ ජනතාව එයා පිළිගන්න විදියට අවශ්‍ය වුණොත් අවශ්‍ය තැනකට එයා යොමු වෙයි කියලා මට හිතෙනවා. දැන් රජන රාමනායක බොහොම ආකර්ෂණීය රංගන ශිල්පියෙක් ලංකාවේ බිහි වෙච්ච ආකර්ෂණීය දේශපාලන චරිතයක් වෙහු විවාහ වුණ නැහැ සිරගත වෙනකම්ම. ඔබ ළඟම හිතවතී හැටියට විශ්වාස කරනවා දැන් ඔහු මදන මේ කාල සීමාවේදී ඔහුට දැනෙන්නේ නැතිනේ ඔහු ඇසුරු කරපු අය, ඔහුව මගහැර ගිය අය, ඔහුව බලන්න හිටියේ කවුද කියන අය මේ යම් හේකින් ජනාධිපති සමාව ලැබිලා එළියට ආවොත් නැත්තම් ඔහුගේ සිරගත වීමේ කාල සීමාව ඉවරලා එළියට එන කාල සීමාවකදී ඔහු විවාහ වෙයිද? අපි ආවම් බලමු. රජන ඉන්න ඕනේ නෝක ගහන්න. එළියට ආවට පස්සේ ඊළඟ ඉන්ටර්වියු එකේදී ආව ගහන්න. මට වැඩසටහන අවසන් කරන්න කලින් ඔබත් එක්ක ඇත්තම රංජන් රාමනායක කතා බහ කරලා තියෙන දේවල් එක්ක ඔහුට විශ්වාසයක් තියෙනවද එළමෙන නිදහස් දවසේ රංජන් රාමනායකට ජනාධිපති සමාව ලැබෙයි කියලා. ඔහුගේ විශ්වාසය කොයි වගේද මේ වන විට? ඔහු ලොකු විශ්වාසයකින් ඉන්නවා මේ සම්බන්ධව. එයා හිතාගෙන ඉන්නවා හතර වෙනිදට බොහෝ දුරට යාර සමාවක් ලැබෙයි කියලා. බොහොම සුදුසුයි.